Hello Sri Lanka. Oh, ඔන්න කාලෙකට පස්සේ අපි ආයෙමත් ටෙක් පැත්තට පොඩ්ඩක් යන්න හදන්නේ. අපේ channel එක ඔයගොල්ලෝ subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. අපි ඉස්සරහට කරන්න කැමති videos මොනවා හරි තියෙනවා නම් අනිවාර්යෙන් අටින් comment කරලා අපිට ඒ ගැන කියන්න. අද අපි කතා කරන්න යන්නේ මීට කීපයකට කලින් Apple එකෙන් release කරපු අලුත්ම phone එක. ඒක තමයි iPhone SE 2nd generation phone එක. මේක ඇත්තටම මේක එලියෙන් බලද්දී හරියට මේක Apple 8 එකේ වගේ තමයි මේක එලියෙන් තියෙන්නේ. හැබැයි මේක ඇතුලේ specifications බලද්දී අපිට ඒක හිතා ගන්න පුළුවන් මේක ගොඩක් සමාන iPhone 11 එකටයි 11 Pro එකටයි. ඉතින් ඇත්තටම මේ phone එක දිහා බලද්දී අපිට හිතෙන්නේ ඇයි Apple එකෙන් මේ වගේ දෙයක් කරේ කියලා. ඒ කියන්නේ මේක price එක ගොඩක් අඩුයි iPhone 11 Pro වලට වඩා. Again, 11 එකයි 11 Pro එකේ තියෙන ගොඩක් දේවල් මේකට සමානයි. හැබැයි මේක ගාණින් අඩුයි. සමහර විට ඒගොල්ලෝ මේක කරන්නේ නැත්තේ මේ ලෝකයේ දැන්ට පවතින ඒ කියන්නේ ආර්ථික තත්ත්වයත් එක්ක වෙන්නේ නැති සමහර විට. හරි, අපි එහෙනම් කෙලින්ම ෆෝන් එකට යන්. මේ ෆෝන් එක පාට 3කින් එනවා. White, Black and Red. සහ මේකේ capacities 3ක් තියෙනවා. 64GB, 128 සහ 256GB කියලා. 64GB එක ඕස්ට්‍රේලියාවේ අපිට මෙහෙ ගන්න පුළුවන් $749 එකට. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 90000 ලක්ෂයක් අතර. අපිට 128GB එක ගන්න පුළුවන් $829 එකට. අපිට 256GB එක ගන්න පුළුවන් $999 එකට. ඒ කියන්නේ $1000ක්. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් 120000 125000 අතර ගානකට ඔයගොල්ලන්ට 256GB iPhone SE 2nd generation එක ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු Apple එකෙන් රිලීස් කරපු අලුත්ම ෆෝන් එක iPhone SE 2nd generation එකේ තියෙන ස්පෙසිෆිකේෂන්ස් මොනවද කියලා iPhone 11 එකත් 11 Pro එකත් එක්ක කම්පෙයාර් කරලා බලද්දී ඇත්තට මේ ෆෝන් එක Dual SIM එන්නේ. ඒ කියන්නේ 11 එකයි 11 Pro එක වගේමයි Dual SIM එනවා. සහ මේකේ විශේෂම දේ තමයි මේකේ 4K videos පුළුවන් අපිට video recording කරන්න පුළුවන් 4K quality එකට. සහ මේක wireless charging. ඒ කියන්නේ iPhone 11 එකත් 11 Pro එකත් වගේම wireless charging එනවා මේකේ. මේකට එන හැම sense එකක්ම වගේ එනවා iPhone 11 එකෙත් 11 Pro එකෙත්. ඒ කියන්නේ අන්තිමටම release කරපු Apple එකෙන් release කරපු phone වල එන ඔක්කොම sensors ටික මේ phone එකට ඒගොල්ලෝ add කරලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට මම කලින් කිව්වා වගේ Apple එකෙන් ඒ කියන්නේ 11 සහ 11 Pro අන්තිමටම release කරපු phones වල specifications වලට සමාන ගොඩක් සමාන 80ක් විතර සමාන විදියට මේ iPhone එක release කරන තියෙන හේතුව මට හිතෙන විදිහට නම් මේ ලෝකේ දැන්ට පවතින තත්ත්වයන්ව ඒ කියන්නේ මිනිස්සු ගොඩක් අඩුවෙන් සල්ලි වේදම් කරන්නේ. ඉතින් ඒ හින්දා වෙන්න ඇති මේගොල්ලෝ මේකේ price එක ගොඩක් අඩු කරලා තියෙන්නේ. අපිට මේකේ price එක compare කරොත් එහෙම iPhone 11 එකත් එක්ක 11 එකේ 64GB එක 145000ක් විතර වෙනවා. සහ 128GB එක 154000ක් සහ 6GB එක අපිට ගන්න පුළුවන් 11 එක 175000කට විතර ලංකාවේ මුදලින්. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ ගණන් දෙක කම්පෙයාර් කරද්දී අලුතෙන් රිලීස් කරපු SE 2nd generation phone එකේ ගණන් සහ 11 එකේ ගණන් එක්ක බලද්දී එතන ලොකු පරතරයක් තියෙනවා. ඉතින් මේක හොඳ ආරංචියක් වේ අලුතෙන් iPhone එකක් ගන්න බලාගෙන හිටපු කට්ටියට. මොකද මේකේ තියෙන ස්පෙසිෆිකේෂන් 80ක් විතර සමානයි අන්තිමටම රිලීස් කරපු Apple එකෙන් රිලීස් කරපු iPhone 11 සහ 11 Pro එකට. ඉතින් මේක තමයි හොඳම chance එක. ඔයගොල්ලෝ iPhone එකක් ගන්න බලාගෙන හිටියා නම් අඩු ගානකට. අන්තිමටම කියන්න තියෙන දේ අපේ channel එක Hello Sri Lanka subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. අර එහා පැත්තේ තියෙන bell icon එකත් click කරගෙන යන්න. ඔයගොල්ලෝ අපිට ඉස්සරහට තවත් ඔයගොල්ලෝ බලන්න ආස දේවල් තියෙනවා නම් ඕස්ට්‍රේලියාවල යටින් කමෙන්ට් කරන්න. ඔයගොල්ලෝ බලන්න ආස කරන දේවල් මොනවා හරි වීඩියෝස් තියෙනවා නම් ඉතින් අපි ඉස්සරහට තව අලුත්ම වීඩියෝ එකක් ගේන්න ඉන්නවා iPhone එකක් ගැන. ඒ හින්දා අපිත් එක්ක රැඳිලාම ඉන්න. එහෙනම් ඔක්කොටම සුබ අලුත් අවුරුද්දක් වේවා. පරිස්සමෙන් ඉන්න. ජය වේවා.